Asisi Shuddha Francis Monidun, Ekta Segasiasri Kavashi, September Visi Haivanadina, Italy Asisi Novaranuduru, Ispoleto, Luci Hiri, Ashwagala Gupatalavia. Shuddha Francis Monidun gave Pia, Danamak Velindipuana, Peter the Bernardonia, Mother Vanshvatha, Deva Garubieti, Pikaya. Ituman gave Bautismaname Vani, Giovanni the Bernardonia. එතුමන්ගේ පියා වෙළෙන්දෙකු ලෙස ප්‍රංශයට තිබූ ඇල්ම නිසාම එතුමන්ගේ නම නැවත ෆ්‍රැන්සිස් ලෙස වෙනස් කරන ලදී. ෆ්‍රැන්සිස් නම් තරුණයා යොවුන් වියේදී ප්‍රීතිමත් නිදහස් පරාර්ථකාමී හා විරුද්ධභාවී ජීවත් වූයේය. ක්‍රිස්තු වර්ෂ 1202 දී එනම් අවුරුදු 20 දී අසීසිය හා පෙරුජියාව අතර ඇති යුද්ධයට සම්බන්ධ විය. එහිදී තුවාල ලැබ සිරගත කරන ලද අතර පසුව නිදහස් විය. යුද නයිට්වරයෙකු වීමේ අරමුණ ඇතිව ක්‍රිස්තු වර්ෂ 1205 දී අපෝලියාවේදී ශුද්ධාසනීය යුද කණ්ඩායමට බැඳුණේ අපෝලියාවට යන ගමනේදී දේවහාන ෆ්‍රැන්සිස් තරුණයාට මෙසේ කතා කළසේක ෆ්‍රැන්සිස් ෆ්‍රැන්සිස් ඔබ සේවය කරන්නේ ස්වාමියාටද සේවකයාටද මෙම හඬ නිසා වියවුළු ෆ්‍රැන්සිස් නැවත ආසීසි නුවරට හැරී ගියේය පසුව යෙදුමින් ආහුද කලාවේ දේව කැමැති විමසන්නට වූයේය රෝමයට වන්දනා ගමන ගිය අවස්ථාවේදී රෝම නගරයේ හිඟන්නෙකුගේ වේදනාවට සමවැදී ඔවුන් සමග සිගමින් කාලය යුවේය. ලාදරු රෝගියෙකුට ආහාර සපයා ඔහුගේ දෙයත් ආදරයෙන් සිප ගැනීම. ගරා වැඩුණු ශාන්ත දමියානු දේවස්ථානයේ වූ ශුද්ධ කුරුසියෙන් ඇසුනා වූ හඬ එනම් ෆ්‍රැන්සිස් ඔබ ගොස් මාගේ ගෘහයේ අලුත් වැඩියා කරන්න. එම කැඳවීමත් සමගම පොලින්යෝහිදී තමාශ්වයා හා එයාගේ වටිනා රෙදි පිළිවිකුණා එම මුදල ගරා වැඩුණු ශාන්ත දමියානු දෙව් මැදුරේ වූ පේතුමාට භාර දුන්නේය. තම මුදල් නාස්තිකරණ නිසා උරණු පියාව සනසමින් අසීසී රදගුරුතුමා ඉදිරියේම තම ඇදිවත හා මුදල් පියාට පවරා දුන්නේය. පසුව තම මුළු ජීවිතයම ස්වර්ගීය පියාණන්ට භාර දුන්නේය. ෆ්‍රැන්සිස්ට කුරුසියෙන් ඇසුණු හඬ තේරුම් ගත් ආකාරයට ඔහු ශාන්ත දමියානු දෙව්මැදුර, ශාන්ත පීතර දෙව්මැදුර හා ශාන්ත මරියා දෙව්මැදුර අලුත් වැඩියා කළේය. ක්‍රිස්තු වර්ෂ 1208 පෙබරවාරි 24 වන දින එනම් ශාන්ත මතියස් මුනිදුන්ගේ මංගල්‍ය දින ශුද්ධෝ සුවිශේෂයෙන් ආලෝකවත් දේවරාජ්‍ය ප්‍රකට කිරීමට ශුද්ධෝ සුවිශේෂී දිලිදුකම තරුණිය දේවරාජ්‍ය ප්‍රකාශ කිරීමට ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ අඩිපාරේ යමින්ම පැවිදි සොයුරියන්ට සංඝයා ආරම්භ කළාය.
ක්‍රිස්තු වර්ෂ 1221 දී පශ්චාත්තාපික සරල දිවියක් ගත කිරීමට කැමැති වූ ගිහි සොයර් සොයරියන්ට පශ්චාත්තාපික තෙවන පැවිදි සංඝය පිහිටවන ලද්දේය. ක්‍රිස්තු වර්ෂ 1212 දී සාමේ පණිවුඩය මුස්ලිම් ලබ්ධිකයන්ට දේශනා කිරීමට ශුද්ධ උදේශයට ගියේය. ක්‍රිස්තු වර්ෂ 1219 දී අල් කමිල් නම් සුල්තාන්වරයාට සාමය පිළිබඳව අනුශාසනා කිරීමට ෆ්‍රැන්සිස් මුනිදුන් ඊජිප්තුවට ගියේය. ක්‍රිස්තු වර්ෂ 1223 දී ඉතාලියේ රෙසියෝ හේදී ලොව ප්‍රථම ජීවමාන ගවලෙන නත්තල් දින සාදන ලදී. එදිනම මධ්‍යම රාත්‍රියේදී ජීවමාන ජේසු බිලිදානෝ ෆ්‍රැන්සිස් මුනිදුන්ට ගවලෙනි තුල දර්ශනීය උසින්ක. ක්‍රිස්තු වර්ෂ 1224 දී ලාබෙර්නා කඳුවැටියේ දින 40ක් නිරාහාර ශීලියව හා යෙදුමින් ෆ්‍රැන්සිස් මුනිදුන් ගත කළේය. 1224 සැප්තැම්බර් 14 වනදා එනම් ශුද්ධ කුරුසිය මංගල්‍ය දින ලොව ප්‍රථම වරට ශ්‍රී වණකැලැල් ශාන්ත ෆ්‍රැන්සිස් තුමාට දානය කරන ලද්දේය. ක්‍රිස්තු වර්ෂ 1226 ඔක්තෝබර් 3 වනදා පෝසියොන් කුලා දෙවිඳුරේදී උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේය. ක්‍රිස්තු වර්ෂ 1228 ජූලි 16 වන දින නම වන ග්‍රෙගරි සුදුතුම් පියතුමන් විසින් ශුද්ධවන්ත භාවයට ඔසවන ලද්දේය. ශුද්ධ ෆ්‍රැන්සිස් මුනිදුන්ව ස්වභාව ධර්මයේ ශාන්තවරයා ලෙස නම් කෙරේ. ශුද්ධ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ ශ්‍රී මරණය ඔක්තෝබර් 3 වනදා සැඳෑ යාමේද මංගල්‍ය ඔක්තෝබර් 4 වන දිනද ශුද්ධ ස්වභාව විසින් සමරනු ලබයි.